අයිබෝන් ඩ්‍රෝන් සම්බන්ධ වූ දෙවෙනි එපිසෝඩ් එක අපි මෙතන ඉඳලා ඔයාලට අරගෙන එන්න හිතාස්ති වෙන්නේ කලින් එපිසෝඩ් එකෙන් කතා කරේ ඔන්ලයින් ෂොපින් මෝල් එකකින් ගත්ත ඩ්‍රෝන්ස් අපේ රටට ගේන්න පුළුවන් දෙයක්ද කියන කාරණාව මේ එපිසෝඩ් එකෙන් කතා කරන්න ලෑස්ති වෙන්නේ විශේෂයෙන්ම ඔයා මිලදී ගන්න ඩ්‍රෝන් එක ලංකාවේ හැම තැනකම ෆ්ලයි කරන්න පුළුවන්ද බැරිද කියන කාරණාව ගැන මේකට හේතුව තමයි මේ වගේ වීඩියෝ එකක් කරන්න මම දැක්ක අපි පොළොන්නරුවේ අපි වගේම කොල්ලෙක් ඒ වගේම තමයි දෙහිවල පැත්තේ අවුරුදු 22ක අපිට වැඩිය බාල මල්ලි කෙනෙක් ඩ්‍රෝන් එකක් අලුතෙන්ම අරගෙන ඒක තමන්ගේ නිවසවට ෆ්ලයි කරලා දිනනවා ඉතින් ඒ ෆ්ලයි කරාට පස්සේ මිනිත්තු කිහිපයක් ඇතුළත පොලිසියෙන් ඇවිල්ලා තියෙනවා ඒ නිවසට ඇවිල්ලා එයාලව අත්අඩංගුවට අරගෙන තියෙනවා එතනින් පස්සේ ඊට පස්සේ අධිකරණ කටයුතු දක්වා යාව ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඇයි මෙහෙම වෙන්නේ? අපි toys ගණේට ගොඩක් අට drones මිලදී ගන්නවා වෙන්න පුළුවන්. නැත්තම් professional මට්ටමින් drones මිලදී ගන්නවා වෙන්න පුළුවන්. කොහොම වුණත් අපි drone මිලදී ගන්න ඕනේ නීතිය දැනගෙන. ඉතින් නීතිය නොදැන සිටීමත් වරදක් කියන එක තමයි අපිට කියන්න වෙන්නේ. ඒක නිසා නීතිය දැනගන්න අනිවාර්යයෙන්ම මේ episode එකත් හරියටම බලන්න. drone සම්බන්ධ වූ නීතියේ දෙවැනි episode එක තමයි මේ. Tri-tech. ඉතින් drone නීති සම්බන්ධයෙන් කතා කරද්දී ගොඩක් දෙනා මගෙන් අහන කාරණාව තමයි අපි ළඟ තියෙන drone එක register කරන්න ඕනේද කියන කාරණාව ගැන. ඉතින් මම මෙහෙම කතා කරන්නම්. මම මීට කලිනුත් drone නීතිය සම්බන්ධයෙන් episode කීපයක්ම ඔයාලට අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් මම ඒකෙදිත් drone වල බරානුව drone categorize කරා A B C D කියලා ඔයාට ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු බලා ගන්න පුළුවන් මගේ ඒ episode එක බැලුවොත් එහෙම. ඉතින් drone එකේ බරානුවත් drone එක අනිවාර්යයෙන්ම register කරන්න ඕනේ විශේෂයෙන්ම සිවිල් ගුවන් සේවා අධිකාරියේ. ඒ කියන්නේ අපේ රටේ CAA කියන ආයතනයේ ඔයාගේ drone එක register කළ යුතුයි. ඉතින් ගොඩක් දෙනා අහන්න පුළුවන් toy drone රුපියල් 3000-4000 ගන්න drones register කරන්න ඕනද කියලා. ඒ වගේ drones නම් සාමාන්‍යයෙන් අපි register කරන්න ඕනේ නැහැ. නමුත් ඒකේ කැමරා එකක් තියෙනවා නම් ඒකෙන් videos capture කරන්න, photos capture කරන්න පුළුවන් නම් ඒක register කරන්න ඕනේ කියන කාරණාව තමයි මේ drone නීතිය කතා ගැන කතා කරද්දී විශේෂයෙන්ම මට කියන්න තියෙන්නේ. හරි. දැන් ඔයා කල්පනා කරන්නේ drone එක register කරන්නේ කොහොමද? drone එක register කරන්න ඔයාට සරලවම පුළුවන්කම තියෙනවා caa.lk නැත්තම් සිවිල් ගුවන් සේවා අධිකාරියේ web එකට ගිහිල්ලා online හරහා ඔයාට පුළුවන්කම තියෙනවා ඔයාගේ drone එක register කරන්න. ඇතම් විට ඔයාට මේ drone එක online register කරාට පස්සේ supervisorsලා ඉස්සරහා ඒ කියන්නේ ඒගොල්ලෝ ඉදිරියේ drone එක ඔයාට fly කරලා පෙන්වන්න ඇතැම් විට ඔයාව කැඳවන්න පුළුවන් විශේෂයෙන්ම සිවිල් ගුවන් සේවා අධිකාරියේ සුපරීක්ෂකවරුන් ඉස්සරහට යම් දවසක යම් වේලාවක කැඳවන්න පුළුවන් විශේෂයෙන්ම මේ අලුත් ආණ්ඩුව පත් වුණාට පස්සේ drone නීතිය සම්බන්ධයෙන් ඇතැම් දේවල් සංශෝධනය කළා ඒ අනුව මේ සුපරීක්ෂකවරුන් ඉදිරියේ ඔයාට සමහර විට පෙන්වන්න පුළුවන් වෙන්න පුළුවන් මේ drone එක fly කරලා ඔයාලා fly කරන්න පුළුවන්ද බැරිද කියන කාරණාව. කොහොම වුණත් අපි මේ වෙලාවෙ ඉන්නේ වසංගත තත්ත්වයකනේ. COVID වසංගත තත්ත්වෙත් එක්ක ඇතැම් විට ඔයාව මේ සුපරීක්ෂකවරුන් ඉස්සරහට කැඳවන්නේ නැති වෙන්නත් පුළුවන් වසංගත තත්ත්වය දැඩිසේ තියෙන නිසා. කොහොම හරි ඔයා ඒ විදිහට drone එක register කළ CA එකේ ඔයාට හැමතැනම fly කරන්න පුළුවන්ද? එහෙම හැමතැනම fly කරන්න බෑ. ඔයා register කරපු පළියටම. ඒ මොකද ඔයා drone එක register කළා කියලා ඒක ඔයාට බලපත්‍රයක් වෙන්නේ නැහැ ලංකාවේ ඕනම තැනක drone එක fly කරන්න. ඔයා register කරන එකක් fly කරද්දී ඔයා වෙනම ඊට අදාළව permission ගන්න ඕනේ ඒ අදාළ ආයතනවලින්. මං ඊටම කෙටියෙන් කියන්න යන්න මේ permission ලබා ගැනීමේ ක්‍රියාවලිය කොහොමද සිද්ධ වෙන්නේ කියලා. ඔයා මුලින්ම යම් තැනක අපි කියමු කොළඹ විහාර මහදේවි පාර්කයේ drone එක fly කරන්න හිතාගෙන ඉන්නවා නම් ඔයා මුලින්ම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයෙන් නැත්නම් CDS කියන ඔෆිස් එකෙන් ඔයා ලිඛිතව අවසරයක් ලබා ගන්න ඕනේ drone එක fly කරන්න clearance letter එකක් ඔයා ඒ ආයතනයෙන් ගන්න ඕනේ. ඉතින් අපේ රටේ මේ වෙද්දී ආරක්ෂක මාණ්ඩලී ප්‍රධානී තමයි අපේ යුද හමුදාපතිතුමා ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහත්තයා. ඉතින් ඔහු යටතේ තියෙන ඒ ඔෆිස් එකෙන් ඔයා අනිවාර්යයෙන්ම පර්මිෂන් එකක් ගන්න ඕනේ. CDS තමයි ඒ ඔෆිස් එකේ නම. මේ ඔෆිස් එක තියෙන BMSH එකේ ඔයාට BMSH එකට යන්න ඕනේ. ඔයාට ගෙදර ඉඳලා ඔන්ලයින් අරහම මීට අදාළ පර්මිෂන් ලෙටර් එකක් ගන්න පුළුවන්. ඊට අදාළ රික්වෙස්ට් ලෙටර් එකක් තියෙනවා. රික්වෙස්ට් ෆෝම් එකක් තියෙනවා. ඇප්ලිකේෂන් ෆෝම් එකක්. ඒ ෆෝම් එක ෆිල් කරලා ඒ අදාළ ඊමේල් වලට ඊමේල් කරාට පස්සේ ඔයාට දිනක් දෙකක් ඇතුළත මේ පර්මිෂන් එක ඉතාමත් ඉක්මනින් ලබා ගන්න පුළුවන්. රයිට්. අපි දැන් හිතමු CDS එකෙන් ඔයාට පර්මිෂන් එක හම්බුණා. හැබැයි ඔයා drone එක fly කරන්න හිතන් ඉන්නේ ගාලුකොටුවේ. ගාලුකොටුව කියන්නේ පුරාවිද්‍යා ස්ථානයක්. ඉතින් ඒක නිසා ඔයා අනිවාර්යයෙන්ම ගෝල් ෆෝට් එකේ මේ drone එක fly කරනවා නම්
pura widya departemen tuin permission ekak ganna one habai pura widya departemen tuin permission ekak ganna nan e adala office ekata gihilla oya likhita illimak karanna one eka online haraha siddha karanna bae right api hitamuku den oyata cds eken approval letter ekak hambuna e wage ma pura vidyanma departemen tuin goal fort ekak yawanawa nan etheninuth oyata approval letter ekak hambala tiyenne naththam oya rakshita wanantara ekak nan drone ekak yawanne wana sanrakshana departemen tuin oya adala e letter ekak gatta giyemuko ඊට පස්සේ පියවර තමයි ඔයා ඔය කියන ලෙටර් දෙකත් එක්ක නැවත CA එකට රික්වෙස්ට් එකක් දාන්න ඕනේ මට අහවල් ලොකේෂන් වල නැවත ඩ්‍රෝන් එක ෆ්ලයි කරන්න අවස්ථාවක් ලබා දෙන්න කියලා මේක තමයි අවසාන පියවර ඒ අනුව ඒ රික්වෙස්ට් ලෙටර් එක නැත්නම් ඒ ඇප්ලිකේෂන් ෆෝම් එක ඔයාට caa.lk කියන වෙබ් එකට ගියොත් ඉතාමත් ලේසියෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඒ ඇප්ලිකේෂන් ෆෝම් එක ඔයා ඔයාගේ කම්පියුටර් එක හරහා නැත්නම් අතින් හරි වඩ ඒක ෆිල් කරන්න ඕනේ ෆිල් කළා ඔයාගේ සයින් එකත් ඔක්කොම දාලා ඔයාගේ ෆ්ලයි කරන්න ඉන්න ලොකේෂන් එහෙමත් දාලා අර කියන CDS එකේ ලෙටර් එකයි පුරාවිද්‍යාත්මක හෝ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලෙටර්ස් දෙක එකට ඇටෑච් කරලා ඊමේල් එකක් විදිහට අර ෆිල් කරපු ඇප්ලිකේෂන් ෆෝම් එක CA එකට යවන්න ඕනේ ඊමේල් කරන්න ඕනේ ඊමේල් කරාට පස්සේ දවසක් වගේ ඇතුළත ඔයාගේ ඇප්ලිකේෂන් ෆෝම් එක ඒගොල්ලෝ රිවියු කරලා ඔයාට මැසේජ් එකක් දැම්ම ලබා දෙනවා ඔයාට මේකේ ෆ්ලයි කරන්න පුළුවන්ද බැරිද කියන කාරණාව ඇත්තම කිව්වොත් එහෙම ඊළඟ ඊමේල් එක ඔයාට එන්නේ අප්‍රූවල් ලෙටර් එක ඕකේ කියලා වවුචර් එකක්. ඒ කියන්නේ ඔයා ඩ්‍රෝන් එක ෆ්ලයි කරන්න ඉන්න ලොකේෂන් එකට අදාළව ඔයා ගාස්තු ගෙවීමක් කරන්න ඕනේ. සාමාන්‍යයෙන් එක ඩිස්ත්‍රික්ට් එකට රුපියල් 3000කට වැඩි මුදලක් ඔයා ගෙවන්න ඕනේ ඩ්‍රෝන් එක ෆ්ලයි කරනවා නම් එක ඩිස්ත්‍රික්ට් එකට රුපියල් 3000කට වඩා වැඩි ඊට අදාළව ඔයා එක දවසක ඩ්‍රෝන් එක ෆ්ලයි කරනවා වෙනුවෙන් රුපියල් 300ක් 400ක් වගේ මුදලක් CA එකට ගෙවන්න වෙනවා කියන එක තමයි අපිට දැනට නම් කියන්න වෙන්නේ. ඉතින් ඒ විදිහට මුදල් ගෙවීම ඔයාට කරන්න පුළුවන් අපි කියමු රුපියල් 4000ක් වට ගෙවන්න තියෙනවා කියලා. ඒකත් ඔයාට online payment එකක් විදිහට කරන්න පුළුවන් bank payment එකක් විදිහට online කරන්න පුළුවන් එහෙම නැත්නම් CA එකේ office එකට ගිහිල්ලා කටුනායක තියෙන manually payment එක කරන්නත් පුළුවන්. එහෙම කරාට පස්සේ ඔයාට ඔයාගේ letters ඔක්කොම clear නම් ඔයාට drone එක fly කරන්න අදාළව letter එක නැත්නම් email එක ඔයාට ලැබෙනවා. ඔන්න ඔක තමයි පියවර. ඉතින් ඊට පස්සේ තමයි ඔයාට යම් තැනක drone එක fly කරන්න officially permission එක ලැබෙන්නේ. එහෙම නැතුව එක එක තැන් තැන් වල ඒ කියන්නේ නගරවල ගේ ළඟ අනිත් ගෙවල් ආසන්නයේ drone එක fly කරලා ප්‍රශ්න ඔයාට එන්න පුළුවන් විශේෂයෙන්ම පොලිසියෙන් ඇවිල්ලා ප්‍රශ්න කරන්න පුළුවන් පොලිසියෙන් එළව වත්තරංගුට ගන්න පුළුවන් ඒක නිසා නීති විරෝධී විදිහට drones fly කරන්න ලෑස්ති වෙන්න එපා මොකද drone නීතිය මේ වෙද්දී අපේ රටේ ඉතාමත්ම සැලකිල්ලෙන් යුතුව විමසා බලනවා ඔයාට ඊට අදාළ drone එකක් fly කරන්න ඔයාට chance එක තියෙනවද ඊට අදාළ අවසර පත්‍ර ඔයාට තියෙනවද නැද්ද කියන කාරණාව right දැන් ඔයාට හිතෙන්න පුළුවන් අවසර නැතුව drone එකක් යවුවොත් මට මොකද වෙන්නේ මම ඔයාට කිව්වා වගේ ඔයා මුලින්ම arrest කරනවා නැත්නම් අත්අඩංගුවට ගන්නවා පොලිසිය විසින් ඊට පස්සේ උසාවියට දැම්මට පස්සේ ඒ කියන්නේ අධිකරණ ක්‍රියාවලියකට ඉදිරිපත් කරාට පස්සේ වරදේ ස්වභාවය අනුව ඔයාට සමහරට දඩ මුදලක් ගෙවන්නත් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඔයාට වසර දෙකක සිරදඬුවමක් ලැබෙන්නත් පුළුවන් එහෙමත් නැත්නම් ඔයාගේ drones ඔයාගේ තියෙන උපකරණ ටික රාජසන්තක වෙන්නත් ඇතම් විට අවස්ථාව තියෙන්න පුළුවන් අපේ රටේ පවතින drone නීතිය අනුව. ඉතින් ඒක නිසා මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ නැතුව හරිම ලේසියෙන් හරිම clear විදිහට ඔයා නීති විරෝධී නැතුව නීත්‍යානුකූලව drone fly කරන්න අවසර ගන්න. දැම්මට කතා කරන්න තියෙන්නේ entry drones කියන කාරණාව නැත්තම් drone jammers කියන කාරණාව. මේක මම first time තමයි අපේ රට ඇතුලේ කතා කරන්නේ. ඒකට හේතුව තමයි drone jammer එකක් නැත්තම් entry drones කියන්නේ අපි කියමු අපි drone එකක් යවනවා කිසිම permission එකක් නැතුව. හැබැයි ওই විදිහට fly කරන drone එකක් අපේ ආරක්ෂක අංශ වලට එහෙම ඒගොල්ලෝ යටතට ලබා ගන්න විදිහක් තිබුණේ නැහැ. ඒ කියන්නේ මේ අනවසරයෙන් fly කරන drones කොළොව මතට ගන්න පහලට ගන්න විදිහක් තිබුණේ නැහැ. නමුත් ඔයගොල්ලෝ දැක්කනම් ඔයගොල්ලෝ සමහරට Facebook එක social media හරහා දකින්නත් ඇති. පහුගිය දවසක තිබ්බා අපේ රටේ Air Force එකේ ශ්‍රී ලංකා Air Force එකේ ගෝල් ෆේස් එකේදී ගුවන් සංදර්ශනයක් තිබ්බා. ඔන්න ඔය වෙලාවේ ගත්ත එක photo එකක්. මෙන්න මේ photo එක දිගට හරහට social media වල පහුගිය කාලේ share වුණා. ඒකෙන් ඇත්තටම මේ photo එකේ ඉන්නේ අපේ රටේ Air Force එකේ officer කෙනෙක්. එයාගේ අතේ ওই විදිහට තියෙන්නේ weapon එකක්. ওই weapon එක සාමාන්‍යයෙන් normal weapon එකක් නෙමෙයි. ඒ කියන්නේ ඔකට අර T-56 වගේ weapon එකක් නෙමෙයි. ඔකට කියන්නේ drone jammer එකක් කියලා. ඒ හරහා
වෙන්නේ අනවසරයෙන් drones කවුරු හරි fly කරනවා නම් ඔය කියන weapon එක නැත්නම් ඔය drone jam එක අදාළ drone එක දිසට යොමු කරලා ඒකෙන් යම්කිසි frequency එකක් කරහා මේ drone එක පහළට ගන්න පුළුවන් නැත්නම් ඒ drone එකේ powerful එක නැත්නම් ඔය circuits වලට බලපෑමක් එල්ල කරන්න පුළුවන් මේ කියන drone jammer සරහා. ඉතින් අපේ රටේ දැන් වෙන්න ඔය කියන තාක්ෂණය ඇවිල්ලා තියෙන නිසා අපේ drone operators ලා ගොඩක් පරිස්සම් වෙන්න. ඉතින් අනවසරයෙන් drone fly කරන්න එපා කියන්නේ අපි ඔන්න ඔය කාරණාව නිසා. ඒ වගේම මේ වීඩියෝ එක කරන්න හේතුව වෙන තවත් කාරණාවක් තමයි මම දැක්ක පහුගිය දවසක පොළොන්නරුවේ අපේ අපි වගේම කොල්ලෙක් drone එකක් fly කළා inspire 1 කියන drone එක එහෙ fly කළා පොලිසියෙන් ඇවිල්ලා එන ප්‍රශ්නයක් වුණා දවස්සක් විතර යාට සිරගත වෙන්න සිද්ධ වුණා ඔන්න ප්‍රශ්න නිසා ඉතින් පස්සේ කොහොම හරි අධිකරණ ක්‍රියාමාර්ගයෙන් එයාට අප ලැබුණා කියලා අපිට තොරතුරු වාර්තා වුණා ඊට පස්සේ ඒ සිද්ධියෙන් පස්සේ දින කිහිපයකට පස්සේ අපේ දෙහිවල පැත්තේ අවුරුදු 22ක තරුණයෙක් drone එකක් fly කරලා තිබ්බා robot place එකේ දෙහිවල robot place එකේ ඉතින් ඔය drone එක fly කළා මට මතක හැටියට mavic එයා වගේ drone එකක් තමයි නැත්නම් mavic mini වගේ drone එකක් තමයි ඒ විදිහට එයා fly කරන්න උත්සාහ කරලා තිබ්බේ ඉතින් මිනිත්තු කිහිපයක් ඇතුළත එයාගේ නිවසට පොලිසියෙන් ඇවිල්ලා එයා දින කිහිපයක් පෙර ලබාගත් මිලදී අරගෙන තිබ්බ drone එකයි එයාවයි දෙන්නම අත්අඩංගුවට ගත්තා ඊට පස්සේ ගල්කිස් උසාවියට ගල්කිස් මහේස්ත්‍රා උසාවියට ඔහුගේ විශේෂම ඉදිරිපත් කරන්න කටයුතු කළා ඉතින් මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහත්තයාත් මෙන්න මේ විදිහට පහුගිය දවසක අදහස් දක්වලා තිබුණා දෙහිවල රොබර්ට් පෙදෙස ප්‍රදේශයේදී අනවසරයෙන් drone යානයක් ක්‍රියාත්මක කළ පුද්ගලයෙක් දෙහිවල පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔහු අවුරුදු 22ක මොහොමඩ් නජීඩ් නැමැති අයෙකු බවටයි වාර්තා වී තිබෙන්නේ. ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා පනත ඒ වගේම ඊට අදාළ රෙගුලාසීන් අනුව ඩ්‍රෝන පාවිච්චි කිරීමේදී යම් යම් නිර්ණායකීන් තියෙනවා. ඒ වගේම ඒවා ලියාපදිංචි කිරීමට ඩ්‍රෝන භාවිතා කිරීමේදී අවසර ලබා ගැනීමේ ක්‍රමවේදයකුත් සඳහන් වෙනවා. එක්තරා බර ප්‍රමාණයක් අනුවයි එම ලියාපදිංචි කිරීම සිදු කළ යුත්තේ. එම බර ප්‍රමාණයට වැඩි සියලුම ඩ්‍රෝන ලියාපදිංචි කිරීමත් අදාළ බර ප්‍රමාණයට අඩුවත් යම් යම් උපාංග සවි කර ඇති ඩ්‍රෝන ලියාපදිංචි කිරීමටත් ඒවා ගුවන්ගත කිරීමේදී අවසර ලබා ගැනීමත් සම්බන්ධයෙන් අදාළ රෙගුලාසි වල සඳහන් වෙනවා. ඊට පටහැනිව මෙම drone එක ගුවන්ගත කර තිබෙන බවටයි වාර්තා වෙන්නේ. ඒ නිසා එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉතින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ ප්‍රකාශය තමයි ඒ කොහොම වුණත් ඔය කියන සිද්ධියට අදාළ දෙහිවල රොබර්ට් ප්ලේස් එකේ සිද්ධ වුණ සිද්ධියට අදාළවම තව සිද්ධියක් අපි දැක්කා මේ නිවුස් සයිට් වල ගහලා නැති වුණත් විශේෂයෙන්ම ගොසිප් සයිට් වල මේක වාර්තා කරලා තිබ්බ මෙන්න මේ විදිහට. ඒ කියන්නේ අපේ රටේ ප්‍රභු දේශපාලන ප්‍රභුවරයෙක්ගේ නිවසක් ආසන්නයේ තමයි ඔය කියන තරුණයා drone එක fly කරේ කියලා web එකේ දක්වලා තියෙනවා. ඉතින් ඒ අනුව තමයි ඔහුව arrest කරන්න මේ විදිහට පියවර ගත්තේ කියලා ඔය කියන website එකේ gossip website එකේ දක්වලා තියෙනවා. කොහොම වුණත් මට නම් කියන්න තියෙන්නේ ඔයා අනවසරයෙන් drones fly කරන්න යන්න එපා. හරිම නීති අනුකූල විදිහට අදාළ ආයතන වලින් permissions අරගෙන drones fly කරන්න. මොකද එහෙම වුණොත් තමයි විශේෂයෙන්ම අර අපේ professional මට්ටමින් drones fly කරන operators ලට ඔයා ලොකු සාධාරණයක් කරන්නේ. මොකද නැත්තම් ඔයා කරන වැඩෙන් අපහසුතාවටපත් වෙන්නේ අර නිසි පරිදි අවසර ලබාගෙන drones fly කරන operators ලට. ඉතින් ඒක නිසා මට මේ වීඩියෝ එක මම end කරන්න කලින් ඔයාලට අනිවාර්යෙන් මතක් කරන්න තියෙන්නේ නැවත නැවතත් මතක් කරන්නේ drone එක fly කරනවා නම් අදාළ ආයතන වලින් permission අරගෙන ඊට පස්සේ drone එක fly කරන්න. ඉතින් ඔන්න ඔය කියන කාරණාව තමයි අද දවසේදී කියන්න මට උවමනාකම තිබ්බේ. මීට වඩා තොරතුරු ඔයා මේ සම්බන්ධයෙන් දැනුවත් නම් මට පුළුවන් අපේ පල්ලෙහා comment section එකට ඇවිල්ලා ඒ සම්බන්ධයෙන් තොරතුරු අපිත් එක්ක අපි යාළුවොත් එක්ක share කරගන්න. අනිවාර්යෙන්ම number 1 ලංකාවේ drone YouTube channel එක අපේ Dreamview TV ඔයාලට පුළුවන්කම තියෙන අපේ channel එක subscribe කරලා bell icon එකක් click කරලා අපේ channel එක ගැන ඔයාගේ හැම යාළුවෙක්ටම drone සම්බන්ධයෙන් ලොකු interest එකක් තියෙන ඔයාගේ යාළුවන්ට share කරන්න. එහෙනම් ඉතින් මේ video එක end කරන්න ලෑස්ති වෙන්නේ. අනිවාර්යයෙන්ම දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. හැමදාම Dreamview TV Friday එක එක්කම එකතු වෙලා ඉන්න කියන එක මතක් කරමින් අපි සමු ගන්නවා. හැමෝටම ජය වේවා. Tritech.